ආයුබෝවන් නීල බබළු කතාවේ කුරුළුගේ ඇක්සිඩන්ට් එක සිදු වෙච්ච දවසේ ඉඳන්ම නීල බබළු ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ කුරුළු සහ එයාගේ අභිමන් නැවතත් හමු වෙන දිනය එනකම්. ඔන්න ඉතින් අපි ආසාවෙන් බලන් හිටිය ඒ දිනය තමයි අද. අභිමන් ලොකු සර් සහ පසන් එක්ක රණ්ඩු වෙනකොට කුරුළු ඉස්කෝලේ නෝනා එපා කියද්දිත් එයාගේ අභිමන් ගාවට දුවගෙන එනවා. ඒ වගේම එයාට එයාගේ අභිමන් දැක්කට පස්සේ හැම දෙයක්ම අමතක වෙලා යනවා. ඉතින් මේ නිසාමයි කුරුළු ඒ මොහොතේම අභිමන්ව අඳුරගන්නේ. කුරුළු සහ අභිමන් දිහා පුදුම වෙලා බලන් ඉන්න ඉස්කෝලේ සර් සුදු මැණිකේ කියලා කුරුළුට කතා කරන වෙලාවේ තමයි කුරුළු මේ ඉන්නේ එයා බඳින්න ඉන්න අභිමන් බව ඉස්කෝලේ සර්ට කියන්නේ. මේ දේ ඇහුණට පස්සේ පසන් තමයි ගොඩක්ම කලබල වෙන්නේ. කුරුළු ගැනම හිත හිත ඉන්න එයාගේ සහෝදරයා වගේ එකම යාළුවා නිර්වාන්ට මොන වගේ දෙයක් වෙයිද කියලා පසන් අනිවාර්යෙන්ම කල්පනා කරන්න ඇති. ඉතින් ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ? නිර්වාන්ට මොන වගේ දෙයක් වෙයිද? ඉතින් ඒ ගැනත් ඉදිරියේදී මම වීඩියෝ එකකින් කියන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. Thank you.